දේශීය අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සමාජිකයෙකු විසින් මෙහෙවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා එම අරගල ක්‍රියාකාරකයා සහ කාන්තාවන් සිය දෙනෙකු අතරංගුවටගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ පවසනවා. එම තනත්තා මීට පෙරද කොල්ලෙක් සම්බන්ධයෙන් පොලිස් අතරංගුවටපත්ව අපලබා සිටි අය. අතරංගුවටගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූනි මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනවා. උඩරට මුල් ඇඳුම ඇතුළු පාරම්පරික ඇඳුම් විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා. පාරම්පරික නිලමේ ඇඳුම උඩරට ඔසරිය සහ වෙස් ඇඳුම් කට්ටලේ අවභාවිත කරමින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නියෝජිතයන් මේ බව සඳහන් කළා. කොළඹ සිට හැටන් දක්වා සහ මහනුවර සිට හැටන් දක්වා මගින් රැගෙන තරගකාරී ලෙස අධික වේගින් අන්තරාදාය අයුරින් ධාවනය කළ පෞද්ගලික බස් රථ දෙකක් හැටන් පොලිසිය රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ සිය භාරයට ගනු ලැබුවා. එම බස් රථවල ගමන්ගත් මගින්ගෙන් සහ පිටපසින් පැමිණි පෞද්ගලික වාහනකින් පැමිණි ආයුකගෙන් ලැබුණු පැමිණිලි අනුව සිය භාරයටගත් බස් රථ දෙක නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.